අවුරුදු 25ක් වයස ඇති කමිඳු දිලංක මෙන්ඩිස් ඉතිහාසගත වෙයි. මොකද්ද මේ සිදුවීම? මේ වෙද්දි බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙනවා. මේ ටෙස්ට් තරගයේදී කමිඳු මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කරනවා. ඉතින් මොකද්ද මේකේ විශේෂත්වය? විශේෂත්වය තමයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ඉනිං තුනේදී ලකුණු 50ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කළගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමයි. එම වාර්තාව ඔහු පිහිටවන්න අර්ධ ශතක දෙකක් සහ ශතකයක් වාර්තා කරනවා. මේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය නොව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන ක්‍රීඩකයන්ය. මෙවැනි ක්‍රීඩකයන් අපට ඉතාමත් වැදගත්ය. ඔහුට දෙන ඕනෑම අවස්ථාවකදී උපරිම ප්‍රයෝජන ගන්න ඔහු දන්නවා. නොම්බර 6 ක්‍රීඩා කරන ස්ථානයේ ඔහු පැමිණ ලකුණු 61ක් රැස් කරනවා. ඉන් අනතුරුව නොම්බර 7 ඔහුට ලබා දෙනවා. එම තරගයේදීත් ඔහු 102ක් ලකුණු රැස් කරනවා. මේ වීඩියෝ එක හදන අවස්ථාවේදී වන විට ඔහු අංක 8 දරන ස්ථානයේ තම අදෝ පිටියට පැමිණෙන්නේ. ඔහු අදත් නොදවි ලකුණු 50ක් රැස් කරගෙන තිබෙනවා. ඔහුගේ පන්දු යැවීම ගැන කතා කරත් ඉතා හොඳින් වමතින් සහ දකුණතින් පන්දුව හසුරවන්න පුළුවන් ක්‍රීඩකෙක්. ඉතාමත් බුද්ධිමත් ක්‍රීඩකෙක්. මෙවැනි ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිස්සම් කරගත යුතුයි. ඔවුන්ගේ හැකියාවන් වලින් හරි විදියට ප්‍රයෝජන ගත යුතුයි. මෙම තරගයේ මන්කඩ් ලෙස කමිඳු මෙන්ඩිස් ලබා ගන්න උත්සාහ කර බංගලාදේශ යවන්නාට සිදු දුක්ඛිත අවස්ථාවයි මේ.